ඉතක අදී වෙන් කළ ප්‍රදානය කරන බලගේ ඕක ඉදවල වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කිරීමෙන් කිසියම් ප්‍රයෝජනයක් ලැබිය හැකි. ඉතින් ප්‍රයෝජනයක් ලැබීම කියන්නේ ඥානවන්ත කටයුතු වලින් ලැබෙන්නේ. කියන්නන් වාලේ කරන්න ගියනම් මහා ගරු භක්තියක් හදගෙන බුද්ධලියෝ නොයි කියවා කරන්න පුළුවන්. හැබැයි ඥානවන්තය ළමක් කරන්නේ මෙහෙ කිරීමේ ප්‍රයෝජනේ මොකද්ද? ඒ කෙතෙන් දුරට ප්‍රයෝජනවත්. මෙන්න මේ අනාගත ප්‍රයෝජනේ දැකලා තමයි ඥානවන්තය කටයුතු කරන්නේ. මොළේ වටේ දුක නැවතිය. anu කියන්නන් වාලේ මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා. ඒ කියන එක විශ්වාස කරගෙන බලාපොරොත්තුවක් කියලා ඒ බලාපොරොත්තු පරමාර්ථයක් හරි ඉතින් බලාපොරොත්තු ඉත වෙයි මෙහෙම කළොත් ඒ කිව්ව හැටියට කළොත් කියන ඔය කර කර ඉන්න. එවන් දේවා. හැබැයි හේතු රංගුල ඵලයේ වටේ මොඩ වැඩ කළොත් මොඩ ප්‍රතිඵලයක් හම්බ වෙනවා මිසක් වෙන එකක් හම්බ වෙන්නේ විදියක් නැහැ. ඉතින් අපි දකින්නේ බෙල්ල කබල කෙරෙවට දුන්නොත් බුදු වෙන්න හේතු වෙන පිනක්. බලයේ කියලා ඉඳලා බෙල්ල කපන බලයක් දෙනවා බලවලු සම්බගෙන හරිකයි. හොඳක් හදාගෙන හරිකයි. මිනිහෙක් කියලා ඉඳලා ඔළුව දුන මොනවා කරන්නේ? මොනවා කරගන්නද ඉන්නේ? මිනිහෙකුට වැඩ තියෙන ඔළුව ලෝදරා බුදු වෙන හේතු වෙන මේ මේ හස්තියක් නෙමෙයි වැඩි. මේ මෙහෙ දකින්න ඕනේ. එහෙනම් ලෝදරා බුදු වෙන දෙන ඔළුව මොනවාද? මේ බලහ වැඩක් කරලා තියෙන හැටි මගේ ඔළුව නෑ. ඔළුව තියෙන එකේ මෙහෙම කරනවා. අපි අදන් කතා කරන්නේ දෙකක්. බලන්නේ ඔළුව තියෙන එක මේ වැඩේ කරලා තියෙන්නේ. මොනවා හරි මහා අපරාධයක් වෙන වැඩක් කරුවොත් එහෙම. විනාශයටපත් වෙන්නේ. මෝඩ වැඩක් කරුවොත් එහෙම මොට්ට වැඩක් කරුවොත්. මේ බලන් කරලා තියෙන වැඩක් මගේ ඔළුව නෑ. ආ ඔළුව නෑ දියු. ඔන්න ඔවුන්ට ඔළුව දුන්නොත් එහෙම වැඩේ මොකද? කොහොමද? ඥානවන්තව කාර්යසූරෝ ක්‍රියාත්මකෙන්නේ මෙන්න මේ ක්‍රමීතයි කියලා ඒ ක්‍රමහතාව කියා දීලා ඒ බුද්ධිලා ඊට නැඹුරු කරලා අර ඔළුව නැතුව වැඩ කරපු එක ඔළුව ඇතුව වැඩ කරන හැදේ වැදගත් මොකද ඒ අන්න ලෝත්‍රා බුදු වෙන ඔළුවක් නේද ලෝත්‍රා බුදු වෙනක් තියෙන්නේ ඉබදවත් මොකද ලෝත්‍රා බුදු වෙන්නේ මොඩකම් කර කර අවිද්‍යා අන්ධකාරයේද මෝහා අන්ධකාරයේද වැටලා ඉන්නාගේ ඒ මොඩකම නැති කරලා ඉඳන් උන්ට යථා ඔළුවක් හදලා දීලා යථා ඇස් දෙකක් ලබා දීලා දහම් දකින්න දහම් කල්පනා කරන්න පුළුවන් මානසිකත්වයක් උදා කරලා දින අරිහත්ත්වයටපත් කිරීමේ කාර්යය සිද්ධ කරන්නයි ලෝත්‍රා බුද්ධත්වයට පාවෙන් සාගුණවා කියන්නේ. දැන් ඊකට මුල මොකද්ද? ලෞකික ඔළුවක් නැතුව ඉන්නේ ලෞකික ඇස් දෙකක් නැතුව පොට්ට වැඩ බලහන් මේ පොට්ටේ ආවගේ වැඩ කරලා ඉන්නේ. ආ කියනවා කියන්නේ. අන්ධයෝ වගේ හැදිරෙන්න එපා. ඇස් ඇති මිනිස්සු වගේ වැඩ කරහල්ලා. අන්න කියා දින ඔබේ සත් දෙනවා. දැන් ඇස් ඇති කරලා දිනවා කියන්නේ. තේරුම් ගන්න බැරුව කටයුතු කරන බුද්ධිලාද යමක් කියා දෙනවා සිහි බුද්ධියේ තීනෝණි කටයුතු කරන හැටි. ඕ දැන් තමයි මට ඇත්ත වෙන්නේ. අන්න පිළිද ඇත්ත. බොරුවට රැවටිලා ඉඳන් මුලාට පත් වෙලා ඉන්න කියලා අද. ඇත්ත පේන ඇස් නැහැ. මස් ඇස් නම් ඕව තරම් තියෙනවා. ඇත්ත දකින්න ඇස් තමයි නැති. යුක්තිය අයුක්තිය තේරුම් ගන්න පුළුවන් ඇස් නැහැ. ඇත්ත වැහිලා. තමන්ගේ වාසියට ආත්මార్థ ගන්න. මෙන්න මෙබඳු මුලාවී ඉන්න බුද්ධලෙයින්ට එහි යථාර්ථය කියා දීලා ඇත්තටි බුද්ධලෙය හැටියට නුවණින් යුතුව වැඩ කරන්න කියා දීලා නම් සකස් කළා දෙනකොට මෙන්න මෙබඳු මා මනා මානසිකත්වයක් ඇති කළා දෙනා ලෝකේ අර මෙන්න මේ දාණයට කියනවා ඇස් දන් දීම ලෝත්‍රා බුදු වෙන ඇස් දන් දෙන්නේ අන්න ඒවා හැබැයි පොතේ තියෙන මොකද ඇස් දන් දීම නිසා මොන ඇත්ත කොයි මොන ඇත්ත දන් දුන්නේ කාටද දන් දුන්නේ එකක්වත් අන්න සාහිත්‍ය කතාවක් ගොතා ගන්නවා ඕකද ඒකද ගැලපෙන්නේ බුදාගෙන ඉලයි තමයි ඇස් දෙක ලඳුන එක ගැන අර ගන්නවා ඉතින් පහසේ කරු ගන්න ඇස් දන් දෙයි බුදු වෙන්නේ. ඉතින් ප්‍රයෝජනේ අපි ලකින්න ඕනේ මේ මස් ඇස් එකක් දීලා මස් ඔළුව මස් ඇටසයි ඔළුවක් දීලා කෙනෙකුට ඒක බුදු වෙන්න හේතු වෙන පිනක්. බුදු වෙන්න හේතු වෙන මාර්ගය. බුදු වෙනවා කියන්නේ මොකක්ද? නුවණ මොඩ වෙලා ඉන්න ලෝක සත්‍යයට නුවණක් ආරවාට පත් වෙන්නේ. ප්‍රඥාවෙන් අඳුර වෙලා ඉන්න බුද්ධිලයාගේ ප්‍රඥා ආලෝකයේ මතකලව මහා ප්‍රඥාවන්තයෙක් කරන්නේ. අන්නේ තුලින් අරිහත්ත්වයටපත් කරන්න හේතු වෙනවා මාර්ගයේ පෙන්වා දෙන්නයි බුදු වෙන්නේ. එහෙනම් බුදු වීමේ ප්‍රධාන කාරණේ හේතුව මොකද්ද? අනුන්ට ප්‍රඥාව පහල කළා දීලා ඥානෙ පහල කළා දුන්නා වූ ගුණය නිසා උන්නාතේ හේතුවේ බලය වශයෙන් අසමසම ප්‍රඥාවක් අසමසම ඥානයක් පහල වෙනවා. ලෝත්‍රා බුද්ධත්වයට තමයි. සර්වඥ ප්‍රඥා. මෙන්න සර්වඥ ප්‍රඥානේ නැමැති ඵලයේ හේතුව මොකද්ද? ලෝකයාට නැනනුවන වතු කර දීමේ ප්‍රතිපදාව. මෙන්න පාරමිතා අධර්මයෙන් යුද්ධ බුද්ධිලයා අධර්මයෙන් අහකලා ධර්මයේ පිහිටලා ඥානවන්ත ධර්ම ධර්මිච්චෙන් බඩපත් කරනවා ඊට ඒ බුද්ධිලේ මුලාවට පත් වෙලා ගිය අතරමං ඉලා ගිය ලෞකිකත්වයේ හොය ඉන්නකම්
ඒ මුලාවට පතින හතර පහ වැඩ පිළිවෙල අත්හැරලා හිතයි යහපත් සුගතිගාමි වැඩ පිළිවෙල ඉඳලා නැනනුනේ වැඩ කළා යහපතක් කරගන්න. කවදා හරි යථාබෝධිය ලබා ගන්න හේතුකාරක වන්න ආවොත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ වඩා ගන්න. මේ හේතු වෙන කවදා හරි විමුක්තියක් මාර්ග පෑදේ. මෙන්න මේ වෙන ගොදලේ සිද්ධ කරගුණාට ලෝතුරා බෝධියේවත් පාරමිතා දෙනවා. ඉන් ඇසිස් මක්ලේ අමුදරු ආදී වශයෙන් වචන කියා කියනවා අර්ථය යටපත් වෙනවා. එහෙනම් ඉතින් මේ දරුව අහන ප්‍රශ්නයක් ඉතින් හරියට ඔළුවක් දිහා මොකද දෙන ප්‍රයෝජනේ? පොඩි මනසක් කියලා දෙනට උන්ට තේරෙනවා දෘෂ්ටිකාවෙන් දැන නිසා ඔළුවක් දුන්නාට කෙනෙකුට කොහොමද කියන්නේ ලැබෙන්නේ ඉතින් ප්‍රශ්නය අහන තරම් නුණක් තියෙනවා. ඒ නුණක් නැතුව යනවා වැඩිපුර භක්තියට ගියාට පස්සේ කීයට කෙනෙක් පිළිගන්නේ කියලා පස්සේ. ඉතින් පස්සේ මොකදන්නේ මගේ කැලේ දන් දීලා පාරමිතා කියලා කැලේ දන් දෙන්න බලනවා. ඉතින් ලෝතරා බුදු බාපතලා මලාට පස්සේ ඇස් දෙක දන් දෙන්න අක්ෂිදාන හංගමේ තියෙනවා. ඒක කොහොම හරි කියන්නේ මලාට පස්සේ ඇස් දෙක දෙන්නත් ඒකත් දානය කරනවා කියයි නම් ඒක රවිදාල් ගන්නවා. දැන් මේ වගේ ලෝක සත්‍යය මුලාවට පස්සේ වැඩ කරේදී මෙහෙම සිද්ධ වෙන්නේ. අපි දකින්න ඔය නුවණ නැති ඇති කරන්න ඕනේ. මොට ඔළුවක් ඇතුව මොට්ටේ ගතියින් ඉන්නේ කියලා අපේ මන නැනනෝ නැති ඔළුවක් ඇතුව වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ. ඒ වගේම සාර ධර්මයේදී ඇත්තට කට ගතිය ඇති බුද්ධිලයන් සාර ධර්මයේදී මාංශයෙන් පිළලා ඉන්න පොසනේ තිබුත් කෙලේ වඩ පත් කරන්න ඕනේ. සාර ධර්මයේ නම්දී ගුණ ධර්මයේ පූර්ණේ කරන්න ඕනේ. මෙන්න මේකයි මාංශය. එකකට එක නැතුව හැපි හැපි ගැටි ගැටි ඉන්න එකට ලයාන්විතව ජීවත් වෙන පුරුදු කරන්න ඕනේ. මෙන්න දෙල්ලේ ඇඟැතිලෙමින් හතුපත් වැටෙන්න බුද්ධිල ධාතුව නෙමෙයි මේ කියන්නේ. එකිනෙකා කෙරෙහි හිතවත් ජීවත් වෙන පුරුදු කරන ලය දන් දෙන්න. ලේ දන් දෙනවා කියන්නේ ඒක. ගෑනු මිනිසුන ගෑනු දෙන එක නෙමෙයි ගෑනු දන් දෙන බුදු වෙන පුළුවන්. එහෙනම් අර මොකදෙන්ද පුළුවන් බුදු වෙන. ගෑනු දෙන උන්ට බුදු වෙන්න පුළුවන්. උන්ද ගියා පොන්නේ ගියා වගේ නේද? උන්ද පාරමිතා අපින්න නෝ මෑ. දැන් හිතලා බලන්න පොඩ්ඩක් ගෑණියේ මිනිහෙකුට ගෑණියේ තමන්ගේ ගෑණි මිනිහෙකුට ගන්න දුන්න බුදු වෙන පාරමිතාව කරන පිනක් තියනවද? ඒක පිනද පවක්ද? දුක්ඛක්‍රියද සුචරිතයද? කල්පනා කරලා බලන්න. කොයිද උන් අද මේ කාම විද්‍යාචාරය කියන්නේ ශික්ෂාපදයක් පනවලා දෙනකෝ දුක්ඛක්‍රියක් නිසා නේද? පංච දුක්ඛක්‍රියුන් එකක් නේද? ඉතක බුදු වෙන පාරමිතා ගුණයක්. එහෙනම් මොකද්ද අඹ කියන්නේ? අඹ කියන වචනයක් තියෙනවා. අඹ කියන්නේ අඹ යහළුවා හැම කියන්නේ. අඹ කියන්නේ හිතවත් කරන. දුකේ කැපෙද්දී අනිකා කෙරෙහි බලන ආව දයනුකම්පාවෙන් බලන ඒ හැකියාව. හරදරයක් වුණාම මග හරින්නේ නැහැ. අපුපන්සාර කරන උදව් උපකාර කරන මෙන්න මේ ගතියද කියන අඹ. මෙන්න මේ ගතිය නැති මිනිසු එකිනෙකාට විරුද්ධ ආගෝදා ගනිමි බඩව තමමගේ පුද්ගලික බඩවලා ගැනීම මෙහි ජීවත් වෙනවා අනිකගෙනෙහි බලන්නේ මෙන්න මේ ආද කියන එහෙම ඉඳපන් තමගේ සමාදානී එකාවාගේ ජීවත් වියයි අන්නේ අමු බලලා ගනිමි මෙන්න අමු භාර්යාවට අමු කියුවේ මොකද සායපුරුෂයාගේ දුබැහැප බල බලා ළඟින්ම ඉන්න නිසා යාට අමු දිනු තමන්ට කාමදේවයේ ගෝචරින වස්තු අපිට නිසා නෙමෙයි අමු දිනු භාර්යාවට අඹ කියන්නේ හේතුව මොකද? ස්වාමියාට දුකක් කරදරයක් ඇති වුණහම මග ඇරලා යන්නේ නැහැ. අපුපස්ථාන කරනවා. උදව් උපකාර කරලා දෙනවා. තකස් වෙන්න, පෝෂණය වෙන්න අවශ්‍ය කරන කටයුතු වල උදව් උපකාර දෙනවා. මෙන්න මේ නිසා භාර්යාවට අඹ කිව්වේ තොන්න වේ හේතුව නිසා. කාම වස්තුවක් නිසා අඹ කිව්වා නෙමෙයි. අනිත් භාර්යාවගේ ස්වාමිපුරුෂයාට තිබෙන ගති ලක්ෂණයක් ඇද්ද යහපත කරලා දෙන්නේ. දුකේ ඉඳන් මේ දිහා බලන්න. මෙන්න මේ වගේ ලෝක සත්‍යය කිරී එකිනෙක හරදරයක් එක එකට වෙනකොට මගහරින්නේ නැතුව දුකෙන් හැමෙදි බීල වෙන බල ගතියක් තිබුණා නම් මෙන්න මේ ගතියට කියන අඹ ගතිය මෙන්න මේ ගති ලක්ෂණේ බොහොම යහපත් දෙයක් මෙන්න මේක වටිනාකම පෙන්ලා දීලා ලෝකෙට ධර්ම දේශනා කරමින් මග පෙන්වා දෙමින් ආදාසවත කටයුතු කරමින් බෝසත්යන් වහන්සේලා මෙන්න මේ ක්‍රමයේ ලෝකේ හැරෙනවා ඒක අනුගමනය කරන අය අපි කාපෝටාවෙන්ට වැඩක් නෑ එකෙකුට ඒක නැතුව ඉන්න හොඳ නෑ අපි දෙකිනකට අන්‍යෝන්‍ය සහායකින් උදව් උපකාර කරන සමගිය සමාදයන් ජීවත් වෙලා ඉතින් මෙහෙම සම්පීඩක වෙමු කියලා මිනිසු එහෙම පැත්තෙන් නැමුණා. මෙන්න අමු දන් දුන්නේ ඒවා. ඔන්න අමු. ඉතින් දරු දන් දීමත් තේරුම් ගන්න. දරු කියන්නේ මොනවද? වහල් වෙලදාම බෞද්ධයාට වහනම් කරපු කාරණාව පහයි වෙලදාම පහයි එකක්. වහල්කමන දරුවෝ හරි කවුරු හරි වහල් දන් දෙනවා. මිනිහෙක් වහල්කමන දෙනවා නම් ඒකේ තරම් වරදක්. දරු කියන්නේ මොනවද? දරන්න හේතුකාරක ධර්ම
Kana gati adharmiyak, taranta ipa. Kana gati vingima dharmiyak, taranta. Adatta adhani adharmiyak, taranta ipa. Adatta adhani vingima dharmiyak, taranta. Minna daru. Kaa mithyachari adharmiyak, taranta ipa. Kaa mithyachari vingima taranta ika dharmiyak. Musavadi adharmiyak, taranta ipa. Satyavadi vindika dharmiyak. Krishnavacha ganda ipa. Ewage yahapath wathena ganda ika dharmiyak. Minna me aakarin dasakusala adharmayak eke vegimima dharmayak kiya pennadiya minna me dharmanukulo jeevath vilayamala yahapathak karaganilla kiyala meke lavwa danasasana aadarshayen dimin ibandu me anpol jeevithaya gatha karana nam minna mekara kiyena daru dandi minna nivan dakinne hethi lokira buddhatthayata hethi paramithawa owa okko patthakin thiyala onna owata gotha ganna sahithye thiyena wangge giriyata giilla mehema karala dan dunama maitri deviya ithin vidhanta radiroi okko kala kathawa hadenawa sahithye Hanya evana bauda bunda hamne eva sahi. Sahi ke misalnya motivel adi ino, jatah eva gane beru. Jatah eva gane beru.